රුපියල් මිලියන 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේ වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ ලදු කැලෑවක සංගවා තිබූ කේරළ ගංජා කිලෝ 84කට අධික තොගයකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ. බෙන්තොට පාලම හරහා බස්නාහිර පළාතට ඇතුළුවන මගී බස් රථ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් බෙන්තොට පොලිසිය මූලිකත්වයෙන් සිදු කෙරුණා. එහිදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී තරුණයෙකු පලා යාමට කර තිබෙනවා. එම අවස්ථාවේදී එම තරුණයා සතුව තිබී තහනම් සංවිධානයකට සම්බන්ධ ලියකියවිලි හැඳුනුම්පත් දෙකක් මුදල් තොගයක් සොයා ගැනීමට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙතර මරදාන පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදු කර තිබෙනවා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය, යතුරු පැදියක් සහ මුදල් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. යුක්ති මෙහෙයුමට සමගාමීව මරදාන පොලිස් වසමේ මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම අදාළියම 4 සිට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කෙරුණා. විවිධ චෝදනාවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් මෙහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර ගලින් බිඳුනුවැව පොලිස් වසමෙන් මෙරට නිෂ්පාදිත ගිනියාවියක් සහ ගංජා වගාවක් කළ සැකකරුවෙකු සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ යුක්ති මෙහෙයුමට අදාළව සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.